සුබ දවසක් යාළුවනේ දිලන් ඉලෙක්ට්‍රිකල් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ නිවසේදීම බල්බ් බැලක් හදාගන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ එහෙනම් අපි මේ බල්බ් බැල හදාගන්න අවශ්‍ය වෙන උපකරණ මොනවද කියලා බලමු. අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ වයර්. මේ තියෙන්නේ මෙන්න මේ වගේ වයර් අපිට අවශ්‍ය වෙනවා බල්බ් බැල හදන්න. මේ වයර් එක රුහුණු කේබල් එකේ නිෂ්පාදනය කරන වයර් එකක්. මේක සයිස් එක වෙන්නේ 7 ඇලීරක් 0.2 මිලිමීටර කියන වයර් එක තමයි මේ තියෙන්නේ. මේක සුදුසුම වයර් එක. මේ තියෙන්නේ ඒ වයර් රෝලෙන් කපාගත්තු වයර් තමයි මේ තියෙන්නේ. ඔයාලට අවශ්‍ය දිග ප්‍රමාණයකට කපා ගන්න පුළුවන් මේ වයර්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා බල්බ්. මේ තියෙන්නේ. මෙන්න මේ වගේ පැකට් විදිහට තමයි ගන්න තියෙන්නේ. මේකේ සයිස් එක වෙන්නේ 5 mm 0.25 වොට් කියන බල්බ් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ බල්බ් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ක්ලියර් හෝස්. මේ තියෙන්නේ. මේකට ලෙවල් බට කියලාත් කියනවා. මෙන්න මේ ආකාරයට මේ ක්ලියර් හෝස් එකත් අපිට කපා ගන්න ඕනේ. ඊළඟට අපිට ඕනේ ග්ලූ ගන් ටියුබ්. මේ තියෙන්නේ. මෙන්න මේ වගේ ග්ලූ ගන් ටියුබ් අපිට අවශ්‍ය වෙනවා. හරි යාළුවනේ. එහෙනම් අපි බල්බ් බැල හදමු. යාලුවනේ ඔයාලා පළවෙනියටම කරන්න ඕනේ මේ වගේ බෝඩ් එකක් අරගෙන මෙන්න මේ වගේ සිදුරු විදගන්න එක. මේ සිදුරු විදගත්තට පස්සේ ඔයාලට මේ බල්බ් එක රඳවන්න ඉතාම පහසුයි. මෙන්න මේ ආකාරයට බල්බ් එක රඳවන්න ඉතාම පහසුයි. මේ බල්බ් එක රඳවගත්තට පස්සේ අපිට පාස්සන්න පුළුවන්. නැත්තම් බිම තියාගෙන පාස්සන්න ගියාපුවාම මේක කරගන්න හරි අමාරුයි. අපිට ඉතාමත් ලේසි මේ වගේ සිදුරු විදගෙන මේ බල්බ් එක රඳව ගන්න එක. ඔන්න ඔය ආකාරයට රඳව ගන්න එක. දැකද මෙන්න මේ වගේ රඳව ගන්න පුළුවන් අපිට මේ දිගටම රඳව ගන්න පුළුවන් මන්නම් මේ බල්බ් රඳවගෙන තියෙන වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා මෙන්න මේ ආකාරයට සිදුරු විදගෙන මෙන්න මේ ආකාරයට බල්බ් එක රඳවනවා මෙන්න මෙහෙම මේ බල්බ් එක යාලුවනේ රඳවනකොට ඔයාලා ඉතාමත් සැලකිලිමත් යුතු දෙයක් තියෙනවා මේ තියෙන්නේ මේ බල්බ් එකේ එක පින්නයක් තියෙන උස එකක් තව එකක් තියෙන කොට එකක් මේ තියෙන්නේ මේ පින් එක උසයි මේ පින් එක කොටයි පේනවද මේ පින් එක උසයි මේ පින් එක කොටයි උස පින් එක තමයි යාළුවනේ ධන මේ කොට පින් එක තමයි ඍණ එතකොට අපි මේකේ රඳවනකොට අනිවාර්යයෙන්ම මේ පැත්තට ගන්න ධන පින් එක මේ පැත්තට ගන්න ඍණ එක ඊළඟට ඊළඟ බල්බ් එකත් අපි රඳවනකොට මේ පැත්තට ධන මේ පැත්තට ඍණ ආයේ ඊළඟ බල්බ් එකත් රඳවනකොට මේ පැත්තට ධන මේ පැත්තට ඍණ මේක එන්න ඕනේ මේ පින් එක ධන මේ පින් එක ඍණ ආයේ ධන ඍණ ධන ඍණ ඒන විදිහට දිගටම බල්බ් රඳව ගන්න මෙන්න මේ ආකාරයට බල්බ් දිගටම රඳව ගන්න. මෙන්න මේ ආකාරයට. ඔයාලා අනිවාර්යයෙන් මේ බල්බ් ටික චෙක් කරගෙන ඉන්න. මොකද එක බල්බයක් හරි පත්තු වෙන්නේ නැතුව ගියොත් එහෙම බල්බ් පැල පත්තු වෙන්නේ නැතුව යනවා. මොකද මේක පෑස්සුවට පස්සේ ඔයාලට ආයේ මේ ගලව ගලව ඉන්න වෙනවනේ. ඒ හින්දා මුලින්ම ඔයාලා මේක චෙක් කරගෙන ඉන්න. මම නම් දැන් මේ ටික චෙක් කරගෙන තියෙන්නේ. මේ ඔක්කොම බල්බ් පත්තු වෙනවා ඊළඟට අපි කරන්න ඕනේ ඔයාලට මේ පින් දිග වැඩිනේ පාස්සන්න අමාරුයි ඔයාලට පේනවා ඇති මේ බල්බ් එකේ මෙතන මේ පොඩි මාක් එකක් තියෙනවා මේ මෙතන මේ අග්‍ර දෙකේම මාක් එකක් තියෙනවා මේ මාක් එක ගාවින් රඳවගෙන ඉවරලා කපා ගන්න එතකොට ඔයාලට පාස්සන්න ලේසි මෙන්න මේ වගේ කපා ගන්න. හරි එනම් අපි බල්බ් බැල පාස්ස ගමු.
මේ කපාගත්තු වයර් අරගෙන බල්බ් බැල පාස්සගමු මෙන්න මේ ආකාරයට මම පාස්සගමු ගොඩක් බවුත් එක බල්බ් එකේ අග්‍ර දෙකේ තියාගෙන ඉන්න එපා මොකද බල්බ් එක පිච්චෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයට පාස්ස ගන්න ඊළඟට අපි කරන්න ඕනේ අපි අර කපාගත්තු ක්ලියර් හෝස් තියෙනවනේ මේ තියෙන්නේ ඊපස්සේ මෙන්න මෙහෙම මේ දෙක අල්ලලා ඉවරලා මෙන්න මෙහෙම දා ගන්න ඊළඟට මෙතන තව එකක් දා ගන්නවා මේකට මේ ආකාරයෙන් දාලා මේ පළවෙනි බල්බ් එකේ ඍණ අග්‍රය මේකේ ධන අග්‍රයට පාස්සන්න ඕනේ ඊළඟට තව වෑර එකක් අරගෙන මොනවා අනිත් අග්‍රයට පාස්ස ගන්න. ඊළඟට යාළුවනේ කරන්න ඕන දේ තමයි මේ වෑර එක අරගෙන අපි දාපු ක්ලියර් හෝස් එක තියෙන්නේ. ඒ ක්ලියර් හෝස් එක අස්සෙන් ඔන්නෝම දා ගන්න. දාලා ඉවරලා හිමුඩට කරන්න. පේනවා. මෙන්න මේ විදිහට මේ ආකාරයට තමයි යාළුවනේ බල්බ් බැල එන්නේ ඔය පේනවද මෙන්න මෙහෙම එක එක ගලව ගන්න පුළුවන් මේ ටික මේ ක්ලිය හෝස් එක හොම උඩට තද කරගන්න දැන් පාස් එක නිවරයි. අපි මේ ක්ලියර් හෝස් එක ඇතුළට ගම් පුරවන්න කලින් අනිවාර්යයෙන්ම මේ බල්බ් වල චෙක් කරගෙන ඉන්න ඕනේ. අපිට ඩිරෙක්ට් 230 කරන්ට් එකට මේ බල්බ් වල සම්බන්ධ කරන්න පුළුවන්. මේ බල්බ් වලට බල්බ් 90ක් දාලා තියෙනවා. ඒ හින්දා කිලිම 230 කරන්ට් එකට දෙන්න පුළුවන්. සීරියස් කරලා තියෙන මේ බල්බ් වල. හරියනම් යාළුවනේ. අපි කරන්ට් එක දීලා බලමු. හරි යාළුවනේ අපේ බල්බ් බල පත්තු වෙනවා 230 කරන්ට් එකත් එක්ක වැඩ කරන හින්දා ඔයාලා ගොඩාක් පරිස්සම් වෙන්න අපි එහෙනම් මේ බල්බ් එකේ බටේට ගම් පුරවමු මෙන්න මේ වගේ ග්ලූ ගන් එකක් භාවිත කරනවා අපි අර ඉස්සෙල්ලා කතා කරපු ටියුබ් එක මේ ගන් එක ඇතුළට දාලා ඊට පස්සේ මෙන්න මේ බල්බ් එක මෙන්න මේ ආකාරයට අල්ලගෙන ඔන්නෝම පරිස්සමෙන් ගම් පුරව ගන්න. මෙන්න මේ ආකාරයට ගම් පුරවන්න. ඊළඟ එකට මෙන්න මෙහෙම ගම් දා ගන්න. හොඳට සීල් වෙන්න යාළුවනේ දා ගන්න ඕන. නැත්තම් මේකට වතුර ගියොත් එහෙම මේ බල්බ් එකේ අග්‍ර දෙක මලකට කන්න පුළුවන්.
මෙන්න මේ ආකාරයට මොනවම මේ බල්බ් එක අල්ලන් කරනකොට යාළුනේ පරිස්සමෙන් මේ ග්ලූ ගන් එක රත් වෙලා තියෙන හින්දා ඔයාලගේ අත පිච්චෙන්න පුළුවන් ඒ හින්දා පරිස්සමෙන් කරන්න මේ ආකාරයට දිගටම හරි නේද එහෙනම් මේ ආකාරයට හරිනේ එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ගම් පුරවන්නේ හරි එහෙනම් අත් ගම් පුරවගෙන ඉවරයි අපි දැන් ආයෙත් කරන්ට් එකට සම්බන්ධ කරලා බලමු හරියලුනේ අපේ බල්බ්වල පත්තු වෙනවා හරියලුනේ ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් මගේ channel එක subscribe කරන්න like කරන්න comment කරන්න මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් comment එකක් දාන්න